අයිබෝවන් දුවේ පුතේ අදත් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ බුද්ධ ධර්මය 7 වන ශ්‍රේණිය. ඔයාලට tuition.lk ආයතනය හරහා එක වසරේ සිට A level දක්වාම සියලු විෂයන් විෂයානුබද්ධව පේපර් අනුසාරයෙන් සාකච්ඡා කරලා විභාගයට අවශ්‍ය දැනුම ලබා දීම සඳහා ක්‍රියා කරනු ලබනවා. එහෙනම් දුවේ පුතේ අපි පාඩමට සම්බන්ධ වෙමු. අද පාඩම තමයි මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ තැනට ගැළපෙන ලෙසින් හැසිරෙමු. එතකොට තැනට සුදුසු විදිහට කොහොමද අපි ක්‍රියා කරන්නේ? එතකොට ඒ අපේ සුදුසු තැන්වලදී අපි කොහොමද ක්‍රියා කරන්නේ කියන එක මේදී අපි වැදගත් වෙන. එතකොට අපේ කතාබහ, අපේ ඇඳුම පැනඳුම, අපේ චර්යාවන්, අපේ ගුණධර්ම මේ හැම දෙයක්ම දුවේ පුතේ අපි ඒ සිටින ස්ථානය අනුව අපිට වෙනස් කරගන්න අපිට ක්‍රියා කරන්න වෙනවා දුවේ පුතේ. එහෙනම් මෙහෙදී අපි සාකච්ඡා කරන්නේ දැන් අපි නිවසේ කතාබහ කරන විදිහ, නිවසට අඳින පළඳින විදිහ නෙමෙයි අපි පාසලට යන්නේ නේද? පාසලට යන විදිහ ආකාරය පිළිවෙත වෙනයි. ඊට පස්සේ අපි වෙනත් උත්සවයකට යන විදිහ පිළිවෙල වෙනයි. එතකොට ඒ වගේම තමයි අපි නෑදෑ ගෙදරකට, ඥාති ගෙදරකට අපි යන විදිහ පිළිවෙල අපේ චර්යාවන් වෙනස් නේද? එතකොට එහෙනම් විශේෂයෙන්ම අපි බෞද්ධ ආගමික පූජනීය ස්ථානයකට අපේ පන්සලකට අපි යනකොට අපේ චර්යාවන් හාත්පසින්ම දුවේ පුතේ වෙනස් කරගන්නවා, වෙනස් වෙනවා නේද? එතකොට අපි එහෙනම් නිවසේදී යාළුවොත් එක්ක, ඒ වගේම තමයි අම්මා තාත්තාත් එක්ක ඒ විදිහට නෙමෙයි අපි ක්‍රියා කරන්නේ, හැසිරෙන්නේ. පන්සලට ගියාට පස්සේ අපි හැසිරෙන්නේ, අපි ක්‍රියා කරන්නේ එහෙනම් ඒ ආගමික පූජනීය ස්ථානයට අනුරූපව. එතකොට සාසනික වශයෙන් බුදුහාමුදුරුව මේ භික්ෂු සමාජයේ ආරම්භයත් එක්ක මේ භික්ෂු සමාජයට හරවත්, ගුණවත්, යහපත් සුවිශේෂ ඉගැන්වීම් රාශියක් සමුදායක් බුදුහාමුදුරුව විසින් පෙන්ලා දීලා තිබෙනවා. එතකොට එහෙනම් විශේෂයෙන්ම යහපත් වචන සමාජ සම්බන්ධතා තහවුරු කරන ගත හැකි බව පෙන්වා දෙන්න. යහපත් වචන, හොඳ වචන නේද? අපි නිරන්තරයෙන්ම කතාබහ කරන්නට ඕන කියන එක අපි දන්න කාරණාවක් නේද? අපි අම්මර තාත්තර කතා කරන්නේ කොහොමද? එතකොට වැඩිහිටියන්ට කතා කරන්නේ කොහොමද? ගුරුවරුන්ට කතා කරන්නේ කොහොමද නේද? අපේ එතකොට මිතුරන්ට අපි කතා කරන බහ විදිහ නේද? ඒ වගේම තමයි අපි කන්සලට ගිහිල්ලා අපේ ස්වාමින් වහන්සේලාත් එක්ක කතා බහ කරන විදිහ වචන එතකොට වෙනස්. එහෙනම් මේ වචන හැසිරීමේදී අපි විශේෂයෙන්ම යම් යම් වෙනස්කම් අපි ගාව තියෙනවා. එතකොට එහෙනම් හැබැයි පන්සලේදී අපි කතා කරන වචන අපි ඒවට කියනවා දුවේ පුතේ සාසනික වචන නේද? සාසනික වචන කියලා තමයි අපි ඒවට හඳුන්වන්නේ. එතකොට එහෙනම් මේ වචනය එතකොට අතිශය වැදගත් වෙනවා අපේ යහපත් සමාජයේ පැවැත්මට, යහපත් සමාජයක් ගොඩනගා ගැනීම සඳහා, ප්‍රතිනිර්මාණය කර ගැනීම සඳහා අපි කතා කරන හසුරන වචන ප්‍රබලම සාධකයක් බවට පත් වෙනවා දුවේ පුතේ. එතකොට එහෙනම් මීට අවුරුදු 2600කටත් එහා වෙනවාද? එහෙනම් භික්ෂු සමාජයේ ආරම්භ වුණ මේ සාසනික වචන අද වෙනතුරුම දුවේ පුතේ පවත්වාගෙන එනවා. ඒවා අඛණ්ඩව අවිච්ඡින්නව විනාශ නොවි මේ භික්ෂු සමාජයත්, ධර්මයත්, මේ සාසනික ඊටාම යහපත් වත්පිළිවෙත් මේවා දුවේ පුතේ අපේ භික්ෂු සමාජය විසින් පවත්වාගෙන එනවා. එතකොට එහෙනම්
तो ये वचन हिताम प्रियमना प्रसन्न वचन प्रबुदुहामद्रुव अतिकलमे संग समाजे हिताम प्रसन्न मिहिरी खाटात प्रियकरण वचन तमाय में सासनिक विवहारे तुला दुवे पुते अपट अहन्न तिबेरे इतना अपिटा तेवाले लोकु आदर्शया गन्न पुलुवंकम सा हकियाव तीयनवा एवगे सासनिक वचन समुदायक अपि अद दनगन्न टोन कोहमद अपि पांसरट गिहिल अपे स्वामीन महंसला तेक अपि खता बह करान्ने नेद ए वचन कोहमद अपि हसुरुवान्ने दन कियागान्ने कियने अपि दनगन्न टोन एवगेम तमाय अपे यहालुवोत तेक मन मुलिंक वगे यहालुवोत तेक खता करद्दि अम्मा ताता तेक वेडिहिटियोत तेक गुरुवरुत तेक නේද යහළු එතකොට හේ හැම කෙනෙක් එක්කම කතා කරද්දී නිරන්තරයෙන් උත්සාහ කරන්න මේ යහපත් වචන ප්‍රිය වචන හොඳ වචන කතා කරන්නට එතකොට හැමෝම ප්‍රිය වචන අහන්න කැමති ප්‍රිය වචනෙන් කතා කරනවා නම් කැමති නේද අපි ජාත කතාවල පවා තියෙනවනේ නේද තිරිසන් සතුන් පවා ප්‍රිය වචනයට කැමති ප්‍රිය වචනයට ආසයි अपे मे मुविन कथा करन अपे मे कटिंग कथा करन वचन दुए पुते हेम विलायम हुंद फिरिसिदु यहपत एवगेम तमाय केनेगे हित रिदवन्नति पीडावट लाक्करन्नति हुंद वचन अपि कथा करन्नट उत्साह करन्नट ओन अपि पुंचि कालेनम प्रिय वचनय कथा करन्नट ओन एतोर प्रिय वचनयट कवरुत कैमति एतोकोट तमन समाजय हेम केनाटम इतामात्म ප්‍රයෝජනවත්වන බව තමයි අපිට ඉගෙන ගන්න පුළුවන්කම සහ හැකියාව තිබෙන්නේ. එහෙනම් දැන් බලන්නකෝ අපි පන්සලට ගියාට පස්සේ අපි දැන් ගෙදර අතු ගානවා. නේද? මම බලන සාසනික වචන කීපයක් මම පැහැදිලි කරා. අපි ගෙදර අතු ගානවා. හැබැයි පන්සලට ගියාට පස්සේ දුවේ පුතේ අතු ගන්න අම දිනවා. බලන්නකෝ වචනේ අම දිනවා. ඒතර කොච්චර හිතට දැනෙන වචනයක්ද කියන එක. तो रेवागे मतमाय अपि आहार गान्नो नतं खैम खानवा इतो कोट स्वामीन महां सेला मत करान्ने दाने वालंदनवा नेद दाने वालंदनवा बलन्न को खोच्चर सुंदर दिक्येला एवागे मतमाय अपि सामाने अपि कियनवा ते बोनवा नेद अपि ते काक बोनवा किराने कियान्ने हैबै सासनिक वशयेन ගිලන් පස වළඳනවා නේද ගිලන් පස වළඳනවා බලන්නකෝ එතකොට අපි යනවා අපි ගමන බිමනක් යනවා කියලා කියන්නේ සාසනික වශයෙන් එතකොට ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරෝ නේද මොනවද කරන්නේ වඩිනවා බලන්නකෝ වඩිනවා එතකොට අපි නිදා ගන්නවා නේද කියන්නේ අපි නිදා ගන්නවා අපි බුදිය ගන්නවා එහෙමනේ කියන්නේ නිදා ගන්නවා කියලා හැබැයි ස්වාමීන් වහන්සේලා සැතපෙනවා ස්වාමීන් වහන්සේලා සැතපෙනවා ඒ නිසා මේ වගේ සාසනික වචන අපිට දැනගන්නට ඕනේ එහෙනම් අපි ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා බහ කරද්දී මේ වචන තමයි අපි හසුරුවන්නට ඕනේ නේද දැන් සමහර කාලවට ධර්මය කියනවා නෙවෙයි ධර්මයේ වදාරනවා නැත්නම් ධර්මයේ දේශනා කරනවා නේද බලන්නකෝ වචන සුන්දරද වචනද කියලා ඒ නිසා එහෙනම් අන්නේ වචන එදා මේට අවුරුදු 2600කට එහා ඉඳලම එහෙනම් මෙන්න මේ සාසනික විවහාරයේ වෙන වචන දුවේ පුතේ අදටත් අපි එහෙනම් ස්වාමින් වහන්සේලා අතර පවතිනවා නේද මේ වචන තමයි අපිත් ස්වාමීන් වහන්සේලා කතා බහ කරද්දී අතර කතා බහ කරද්දී අපි භාවිතා කරන්නට ඕනේ. ඒ නිසා නිරන්තරයෙන්ම උත්සාහ කරන දුවේ පුතේ අපි ප්‍රිය වචනිය තුලින් යහපත් වචනිය තුලින් හොඳ වචනිය තුලින් සමාජයේ යහපතට සහ සමාජයේ පැවැත්මට මේවා ඉවහල් කරගන්න පුළුවන් බව. එහෙනම් දුවේ පුතේ අපි මේ පාඩම කෙටියෙන් මම ඔය සාකච්ඡා කරේ. එහෙනම් නැවත අපි ඊළඟ දවසේ අලුත් පාඩමකින් එහෙනම් සම්බන්ධ වෙමු. විශේෂයෙන්ම ඔයාලට tuition.lk ආයතනයේ හරහා එක වසරේ සිට A-level දක්වා සියලු විෂයන් විෂයානුබද්ධව paper අනුසාරයෙන් සාකච්ඡා කළ විභාගයට අවශ්‍ය දැනුම ලබා දීම සඳහා
ක්‍රියා කරනු ලබනවා. එහෙනම් දුවේ පුතේ හැමෝටම අයිබෝවන්.